ආයුබෝවන් සුබ මධ්‍යහනක් ඔබ එක්ක සිටින්නේ ස්වාධීන රූපවාහිනී මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයත් සමගින් මුලින්ම අවධානය ප්‍රවෘත්ති සිරස්තල වෙත විශ්ව පොල් තෙල් ගැන තමන්ගේ හිලිදරව්වෙන් ආණ්ඩුව කඩිනම් ක්‍රියාමාර්ග ගත්තා පොල් තෙල් කර්මාන්තකරුවන්ගේ සංගමය කියයි गमे प्रश्न विसदान्न जनपति वौन्याव जनहद लंगटमयाई पास्कु वार्तावगेन विमर्शुनेट पत्कल कैबिनेट अनुकमिटुवे वार्ताव जनपतित देन्न सूदानमें गुवन तोटट होरेंगेना देवेंतम रत्तरांतोग्य रेगुदेले पोट्टुवे नेकत सीट्टुव रटपुराम गेहिंगेट කලාවට අනුපමේය සේවයක් කළ සමන් විරමන් ජීවිත කලාවෙන් සමුගණේ වොෂින්ටන් වල වෙඩි තැබීමක් කැපිටල් හිල් ආරක්ෂාව දැඩි කෙරේ විශේෂ සහිත පොල් තෙල් අපේ රටට ගෙනීමේ ජාවාරම ගැන තමන් කරපු හෙලිතරව්ව සම්බන්ධයෙන් රජය කඩිනමින් ක්‍රියාත්මක වුණා කියලා සමස්ත ලංකා පාරම්පරික පොල් තෙල් කර්මාන්තකරුවන්ගේ සංගමය සඳහන් කළා. ඒ වගේ පසුබිමක් තියෙද්දී මෙම සිද්ධිය දේශපාලනයට හරවාගෙන විපක්ෂය කිඹුල් කඳුළු හෙලන එක කනගාටුවට කරුණක් බවයි එම සංගමයේ නිලධාරීන් මාධ්‍ය හමුවකට එක්වමින් කියා සිටියේ. මෙරටට විෂ සහිත පොල් තෙල් රැගෙනීමේ ජාවාරම සම්බන්ධයෙන් මේවන විටත් අංශ කිහිපයක් ඔසේ පරීක්ෂණ ක්‍රියාත්මකයි. ඇෆ්ලොටොක්සින් පිළිකාකාර කඩංගු බවට තහවුරු වූ පොල් තෙල් කන්ටේනර ප්‍රතිආපනයනය කිරීමට තීරණය කෙරුණු අතර තවත් ගුදම් කිහිපයක ගබඩා කර ඇති පොල් තෙල් සම්බන්ධයෙන් මේවන විට පරීක්ෂණ ක්‍රියාත්මකයි. ඒ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂණ ඒකකයේ සහ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේද මැදිහත් වීම මතයි. 2016 ගිය රජයේ යම් අමිතිවරයෙකු එක ගැසට් පත්‍රිකාවකින් මේ කුමන්ත්‍රණය ආරම්භ කරා. එතුමාලම දැන් කියනවා මේ රජය තමයි මේ ප්‍රශ්න ඇති කරේ කියලා. මේ රජය අපි ස්තුතිවන්ත වෙනවා. ගරු ජනාධිපතිතුමා, ගරු අගමැතිතුමා, ගරු අමාත්‍ය මණ්ඩලයේ කිසිම ගැටලුවක් නැතුව මේක පිළිගන්න අපිට කැබිනට් පත්‍රිකාවකින් අපිට මේව කරා. මේ ප්‍රශ්න අපි පරණ රජවල ඔක්කොටම කිව්වා. උන් ගණන් ගත්තේ නැහැ අපිව. එහෙනම් අපි මේ රජයට අපි ස්තුතිවන්ත වෙනවා. මේ කාරණාව දෙසැම්බර් මාසේ 20 දාන තුමාලා තීරණයක් ගත්තා. නමුත් මේ නිරධාරීන්ගේ තියෙන කඹැදිල්ල නිසා මේ තීරණය අපිට කෙලින් කරගන්න බැරි වුණා. ඒක රජයේ පත් කර මේ ජනාධිපතිතුමාගේවත් අනිකුත් mantri මණ්ඩලකට ඇමති මණ්ඩලකට වැටුණා නෙමෙයි මේ ක්‍රියා කරන්න ඉන්න නිරධාරීන්ගේ තියෙන ගැටලුව. පසුගිය මාසේ පොල් කිලෝ එකක් රුපියල් 145කට පමණ මිල වෙනකොට කුරුටු කිලෝවක් අලෙවි වෙන්නේ රුපියල් 178කට. අද වෙනකොට පොල් මිල රුපියල් 30ක් 35ක් අඩු වෙලා රුපියල් 115ක පමණ මිලකට සීමා වෙලා තියෙනවා. එහෙනම් අද කුරුටු කිලෝ එකක් සාමාන්‍යයෙන් රුපියල් 120ක් පමණ විය යුතුයි. නමුත් මේකෙන් බොරදියේ මාළු බාන වගේ වැඩක් කරන්නේ පාරික බෝකයා ඉතාමත් අන්ත අසරණට නටනවා. එතනින් දේශීය පොල් තෙල් කර්මාන්තකරුවාට කළු පැල් නමක් එකතු කරන්න මොවුන් ඉතාමත් සූක්ෂම ලෙස ක්‍රියා කරනවා. අද මේ වෙනකොට වෙළඳ පොලේ කුරුටු කිලෝයක මිල රුපියල් 200 දක්වා ඔවුන් ඉහළ දමා තිබෙනවා. ඉතින් අපි පාරිභෝගික ජනතාවට කියන්නේ මේ ආනයන තෙල් කරුවා තමයි මේකෙන් ජයග්‍රහණේ ලබා ගන්න උත්සාහ කරන්නේ. මන්ද ඔව් මේ වෙනකොට ඔවුන් තෙල් ආනයනය කරලා ඒ තෙල් ටික වෙළඳ පොලට නිකුත් නොකර ඉතාමත් සූක්ෂම ආකාරයෙන් රඳවාගෙන ඔහුට වැඩි වාසියක් කර ගැනීමට ඔවුන් දැන් ක්‍රියාත්මක කරනවා. මේ අතර මේ සම්බන්ධයෙන් මහජන නියෝජිතයන් කිහිප දෙනෙකුද අදහස් පළ කළා. එමතුමා දැන් මේ මුතුමාලාගේ ආණ්ඩුව මොකද මේ මිනිසුන්ව මරන්න හදන මේ තෙල් දීලා කියලා විපක්ෂ චෝදනා කරනවා. ඉතින් ඒගොල්ලන් ගෙනල්ලා මෙච්චර කල් ගෙනාපු අය තමයි තාම ගේන්නේ. ඒ කියන්නේ අවුරුදු 4ම ආරම්භ අපේ මිනිසුන්ට වහ දීලා ඒගොල්ලන් අපි වහ ටික අල්ලලා දුන්නම අපි වහ දෙනවයි කියන අවුරුදු 5ක් කරපු දේවල් කියන්නේ නැතු. ඒකයි වෙලා තියෙන්නේ. මුතුමාලා රජ මේ ක්‍රියාමාර්ග අනිවාර්යයෙන්ම එහෙම දෙයක් වෙලා තියෙනවා නම් ඒක නීතිය ක්‍රියාත්මක කරනවා. ලංකාවට ගේන සෑම ආහාර වර්ගයක් අනිවාර්යෙන් පරීක්ෂාවට ලක් වෙනවා. ප්‍රමිති කාර්යාංශයේ ඉන්නවා. සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වරයා යටතේ අංශයක් තියෙනවා. නිසි ප්‍රමිතියට තියෙනවා නම් පමණයි වෙළඳ පොළට නිකුත් කරන්නේ. 2019 වසරදී ඔය වගේම පොල් තෙල් වල නිසි ප්‍රමිතිය නොතිබීලා නැවත අපනයනය කරා. වීලි මිරිස් වලට ඒ දේ සිද්ධ වුණා. පරිප්පු වලට ඒ දේ සිද්ධ වුණා. සැමන් වලට ඒ දේ සිද්ධ වුණා. වඩා වැදගත් වෙන්නේ මේවා හොර රාසේ ජනතාවගේ පරිභෝජනයට එනවා වෙනුවට ආණ්ඩුවේ ආයතන සමත් වෙලා තියෙනවා ජනතාවට මේවැයෙන් බලපෑම කෙල්ලෙන්න එක වළක්වන්න. අද විපක්ෂයේ කෑමොර ගැහුවට විපක්ෂය නෙමෙයි මේක හොයාගත්. ආණ්ඩුවේ හොයාගත්. විපක්ෂයේ කන්ටේනර් ගන්න මේවා සමාජගත වෙලා කියලා අවුරුදු කණ්ඩ ඉන්න ජනතාව බොරුවට බියෙන් සලිත කරන නිසා පාරිභෝගික ආරක්ෂක අධිකාරිය විසින් රට
රටපුරා සාම්පල් ලබාගෙන පරීක්ෂාවල් කරා මේ දක්වා ගත්ත කිසිම සාම්පලයක විෂකාරක අඩංගුයි කියලා සනාථ වෙලා නැහැ. එයින් විපක්ෂයේ බොරුව තමයි හෙළි වෙන්නේ. මාධ්‍ය ඉදිරියේ බාගෙට කතා කියන්නේ නැතුව අදාර බලධාරීන්ට තමන්ගේ තොරතුරු ලබා දුන්නොත් ඔය කියන කතාවල ඇත්ත නැත්ත අපට හොයලා දෙන්න පුළුවන්. पास्को वार्ताव संबंधेन पत्कल कैबिनेट अनुकमिटुवे वार्ताव जनाधिपति गोटाबे राजपक्ष मेतुतुमा वेत अनिदा दिने बारा दिने बाव अमात्य प्रसान्न रणतुंग महता पवसनवा माध्य हमुवकट एक्विमिन ए महता मे बाव किया सिटिया ඒ වාර්තාව ලැබෙන සඳුදාට අපි ජනාධිපතිතුමාට බාර දෙන්න බලාපොරොත්තු වෙනවා. බාර දුන්න පස්සේ එතුමා ඒක ප්‍රකාශයටපත් කරයි. ඒ නිර්දේශ ක්‍රියාත්මක කරන්න තමයි අපි යෝජනා කරලා තියෙන්නේ. පාස්කු ප්‍රවට කවදාද සාධාරණයක් ඉටු කරන්න බෑනේ මැරිච්ච මිනිස්සුන්ට සාධාරණයක් ඉටු කරන්න බෑ. ඒ වැඩිකරුවන් සම්බන්ධව ක්‍රියාමාර්ග ගන්න එවැනි දෙයක් අයිත් ඇති නොවෙන්න තමයි ආණ්ඩුවක් කටයුතු කරන්න ඕනේ. පෞගිය රජය මුස්ලිම් නායකයන්ව සන්තෝෂ කරන්න ඕනේ හින්දා යම් යම් ක්‍රියාමාර්ග ගන්න. හොඳම උදාහරණය පළාත් සභා මැතිවරණයේ 50% දෙන්න කියලා අතහමාර වෙනකන් කතා නායකයරා කල් දාලා ඒ කරේ මුස්ලිම් නායකයෝගේ පිටින් ඉඳන් හෙලිකොප්ටර් වල ගෙනල්ලා කරා. කවදාවත් ශාවර පළාත් සභාව පිටවන්න බැරි වෙනවා. ඒ වගේම පාස්කු ප්‍රහාරයෙන් පස්සේ ඒ අය පාස්කු ප්‍රහාරයට සම්බන්ධයි කියලා චෝදනා ලැබෙනකොට ඒව ගැන හොයන්නේ නැතුව ඒක හොයන්න පාර්ලිමේන්තු කට්ටු කමිටුවක් දැම්ම මුස්ලිම් නායකයෝගේ ප්‍රධානත්වය. ඒ වගේ දේවල් පෞකිය රජයේ කළා. අපි එහෙම කරන් බලාපොරොත්තු වෙන්නේ. पास्को इरिदा दिने हेटट यदिला तियनवा एवेनुवेन दिवैनपुर अपिहिटी कतोलिक देवस्थान वलट विशेष आरक्षावक लबा देन्न पीवर अरन तियनवा कियलाई आरक्षक अंश संदहन करान्ने කිතුනුවන් මහත් හරසරින් සමරන පාස්කු ඉරිදා දිනය හෙටට යෙදී තිබෙනවා. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මරණය පරදා උත්ථානය වීම සිහිගන්වන පාස්කු ඉරිදාව සමරමින් සියලු කතෝලික දේවස්ථානවලදී විශේෂ ආගමික වැඩසටහන් පැවැත්වීමටයි කටයුතු යොදා ඇත්තේ. සියලු කතෝලික දේවස්ථාන සඳහා පූර්ණ ආරක්ෂාවක් යෙදවීමට රජය පියවරගෙන තිබෙනවා. පොලිසිය සහ ත්‍රිවිධ හමුදාවේ 12040 දිනකු ඒ සඳහා යොදවා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ. මෙත අවුරුදු දෙකකට පෙර අඳුරු මතකයන් පාස්කු ඉරිදා සම්බන්ධයෙන් අපට තාමත් ඉතිරි වී තිබෙනවා. හෙට දිනේදී විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා. ශ්‍රී ලංකාව පුරා පිහිටි පල්ලිය වගේම දේවස්ථාන 1944ක් සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙනවා. මේ සඳහා පොලිසිය සහ ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් 12040ක් පමණ යදවීමට කටයුතු කරනවා. විශේෂයෙන් මේ අතර පොලිස් නිලධාරීන් 3956 දෙනෙක් සිටිනවා. මේ අතර කාන්තා නිලධාරීන් 928 දෙනෙක් සිටිනවා. ශ්‍රී ලංකා යුද හමුදාවේ 1711ක්, ගුවන් හමුදාවේ 405ක්, ඒ වගේම ශ්‍රී ලංකා නාවික හමුදාවේ 426ක් සමාජිකයින් පොලිසිය සමග මේ රාජකාරිවල නිරත වෙනවා. ගමේ ගැටළුවලට ගමටම ගෙහිලා විසඳුම් ලබලා දෙන්න ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ආරම්භ කරපු ගම සමග පිළිසඳරක් වැඩසටහන මෙවෙනකොට ගම්මාන 16කදී පවත්වලා තියෙනවා. 17 වෙනි වැඩසටහන උතුරු පළාතේ වවුනියාවේදී ආරම්භ වුණා. ජනපති ගම සමග පිළිසඳර 17 වෙනි වැඩසටහන තාමත්ම සාර්ථකව මෙවැනිට පැවැත්වෙමින් තිබෙනවා. උතුරු පළාතේ වවුනියාව දිස්ත්‍රික්කයේ බෝගස්වැව මහවිද්‍යාලයේදී ජනපති ගම සමග පිළිසඳර වැඩසටහනේ උතුරු පළාතේ ආරම්භය ලෙසයි මේ අපට හඳුන්වීමට හැකියාව තිබෙන්නේ. මෙවැනිට අපට දකින්න හැකියාව තිබෙනවා මේ ප්‍රදේශවාසී ජනතාව දීර්ඝ කාලයක් තිස්සේ තමන් මුහුණ පාපු ගැටලු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා හමුවට ඉදිරිපත් කරමින් සිටින ආකාරය. සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් රටේ හැම කිතරකටම ලබා දීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සකස් කළ නැකත් සීට්ටුව බෙදා දීම රට පුරා සාර්ථකව ක්‍රියාත්මක වෙනවා. අවුරුදු නැකත් සීට්ටුව නිවාසවලට ලබා දීම නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක වුණා. මේ සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සාගරකාරී වසම් ජයන්ත කැටකොඩ යන මහතුරුන් සහභාගී වී සිටියා. ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙනවා. අමාත්‍ය ජනක බණ්ඩාර තෙනකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් දඹුල්ල යාපාගම ප්‍රදේශයේදී අවුරුදු නැකත් සීට්ටුව බෙදා දීම සිදු කෙරුණා. පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙනකෝන් මහතාද මවස්තාවට සහභාගී වුණා.
මාතර බෝසමිඳුන්ගේ ආශිර්වාදය ලබා ගනිමින් නැකත් සීට්ටුව මාතර ප්‍රදේශයේ බෙදා දීම හිටපු පළාත් සභා මන්ත්‍රී අරුණ ගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. දිස්ත්‍රික්කයේ සෙසු ප්‍රදේශවලද මෙම වැඩසටහන ක්‍රියාත්මක වෙනවා. වැලිමඬ මැතිවෙන කොට්ටාසිය තුල අලුත් අවුරුදු නැකත් සීට්ටුව බෙදා දීම සිදු කෙරුණේ වැලිමඬ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සංවිධායක ඉන්දික සම්පත් ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් සෑම නිවසකටම අලුත් අවුරුදු නැකත් සීට්ටුවක් ලබා දීම හා වසරක් තුල රජයේ ක්‍රියාත්මක කළ සංවර්ධන වැඩසටහන ඇතුළත් පත්‍රිකාව බෙදා දීම මිනේරිය ජයන්තිපුර නගරයේදීද ක්‍රියාත්මක වුණා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතාගේ ප්‍රධානත්වයෙන් එමෙන්ම රාජ්‍ය මාත්‍ය සිරිපාල ගම්ලත් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙදිරිගිරිය කුසුම්පොකුණ ගම්මානයේදීත් රාජ්‍ය මාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පොළොන්නරුව අලුත්වැව විහාර භූමියේදීත් නැකත් සීට්ටුව බෙදා දුන්නා. කැස්බෑව පිළියන්දර නගරසභා බල ප්‍රදේශය ආශ්‍රිතව අලුත් අවුරුදු නැකත් සීට්ටුව බෙදා දීම අද පෙරවරුවේදීම ආරම්භ කෙරුණා. ප්‍රදේශයේ සෑම නිවසකටම මේ ලබා දීම සිදුවනවා. දියතලාව ප්‍රදේශයේ නැකත් සීට්ටුව බෙදා දීම ආරම්භ කෙරුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටියාරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන්. වාරිපුල ප්‍රදේශයේ නැකත් සීට්ටුව බෙදා දීම රාජ්‍ය මාත්‍ය ඩී.බී. හේරත් මහතාගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මකයි. සෑම නිවසකටම ගොස් මෙම නැකත් සීට්ටුව ලබා දීම සිදුවනවා. ස්වාධීන රූපවාහිනියේ සංවිධානය කළ පුංචි අපේ අවුරුදු 2021 අලුත් අවුරුදු උත්සවය වික්‍රමසිංහපුර ශ්‍රී චිත්ත විවේකාශ්‍රමයේදී සහ ස්වාධීන රූපවාහිනී HD මැදිරි සංකීර්ණයේදී අද දවස පුරා පැවැත්වෙනවා. සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුවයි මෙය ක්‍රියාත්මක වන්නේ. හෙළ සිරිත් විරිත් වලට මුල් තැන දෙමින් පුංචි අපේ අවුරුදු උත්සවය පැවැත්වෙනවා. අලුත් අවුරුදු උත්සවය ආරම්භ කෙරුණේ ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ සභාපති සුදත් රෝපණ, විධායක අධ්‍යක්ෂ ආචාර්ය හසන්ත හෙට්ටිආරච්චි, සාමාන්‍ය අධිකාරී අරුණ විජේසිංහ යන මහතුරුන් මෙන්ම අනුග්‍රාහක ආයතනවල නියෝජිතයන්ගේද සහභාගීත්වය ඇතුවයි. අලුත් අවුරුදු ක්‍රීඩාංග රැසක්ද මෙයට එක්කර තිබෙනවා. අලබු මේ අලුවත හරියට අලියට ඇහැති යන්න පුළුවන් වේවිද කියලා. සිංගිති අවුරුදු කුමරා සහ කුමරිය තේරීම අධිර දෙකක් යටතේ සිදුවනවා. ඔන්ලයින් ක්‍රමයට මෙම දරුවන් දිවයිනේ සෑම ප්‍රදේශයක්ම ආවන්‍ය වන පරිදි තෝරාගෙන තිබෙනවා. වයස අවුරුදු 8-12 අතර සහ අවුරුදු 8-15 යන වයස් කාණ්ඩ දෙක යටතේ මෙය සිදු කෙරෙන්නේ. සමපෝෂ්‍ය ටියාරා සහ රිච්වර් යන අනුග්‍රාහකයන් පුංචි අපේ අවුරුදු උත්සවයේදී සිය අනුග්‍රාහකත්වය ලබා දෙනවා. කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ පරිශ්‍රයේ සේවය කරන පිරිසිදු කිරීමේ අංශයේ පරීක්ෂකවරයෙකු සංගවා තිබූ රන් බිස්කට් කිලෝග්‍රෑම් 17ක් අත්අඩංගුවට ගත්තා. රුපියල් මිලියන 221ක් වටිනා මෙම රන් බිස්කට් තොගය රේකුව බාරයට ගෙන තිබෙනවා. රන් බිස්කට් කැබලි පොලෝ පිරිසිදු කරන පිරිසිදු කාරක තුල සංගවා තිබියදී සොයාගෙන ඇත්තේ මෙම පුද්ගලයා පිළිබඳ සැක පහළ වීම හේතුවෙන් රාත්‍රී කාලයේ සිටම කළ පරීක්ෂා කිරීම් වලින් අනතුරුව අද පෙරවරුවේ අත්අඩංගුවට ගැනීම සිදු වුණා. ඔහුට රන් බිස්කට් ලැබුණේ කෙසේද යන්න පිළිබඳ විමර්ශන ක්‍රියාත්මකයි. ශ්‍රී ලංකා රේගුවේ ගුවන්තොටුපළ රාජකාරී ඉතිහාසයේ විශාලතම වැටලීම අද සිදු කරන ලැබුවා. රුපියල් මිලියන 220ක් පමණ වෙන රත්තරන් බිස්කට් 161 කිලෝ 17ක පමණ ප්‍රමාණයක් මෙම චාවාරම් සිදු කිරීම සඳහා ඔවුන් විසින් මේවර තෝරාගෙන තිබුණේ ගුවන්තොටුපළ සේවය කරන පවිත්‍රදාල් නිලධාරියෙක්. නීති විරෝධී ක්‍රියාවල නිරත පිරිස සඳහා දඬුවම් ලබා දීමට රජය කිසිවිටකත් පසුබටවන්නේ නැති බව රාජ්‍ය මාත්‍ය ආචාර්ය නාලකගොඩ හේවා මහතා පවසනවා. වොලිබෝල් පුහුණුකරුවන් සඳහා දෙදින පුහුණු වැඩමුළුවේ ආරම්භක අවස්ථාව දක්වමින් රාජ්‍ය මාත්‍යවරයා මේ බව කියා සිටියා. වැඩමුළුව ආරම්භ කෙරුණේ ගම්පහදී. දිස්ත්‍රික්කයේ සියලුම මැතිවරණ කොට්ටාෂ ආවරණය වන පරිදි පුහුණුකරුවන් 90 දෙනෙකු මේ සඳහා එක්ව සිටියා. ඔබ මේ සහභාගි වෙන ක්‍රීඩාව ලංකාවේ ජාතික ක්‍රීඩාව. ජාතික ක්‍රීඩාව වුණාට තාමත් ජාත්‍යන්තර මට්ටමට අපිට පෙමිණෙන්න බැරි වෙච්ච ක්‍රීඩාවක්. අපිට මේ ක්‍රීඩාව ජාත්‍යන්තර මට්ටමට ගෙනියන්නට අවශ්‍යයි. අපි වොලිබෝල් වලට අමතරව බීච් වොලිබෝල් වලට විශේෂ අවධානයක් යොමු කරමු. අපි විශ්වාස කරනවා ජාත්‍යන්තර මට්ටමට යන්න තවත් පහසු මාර්ගයක් කියලා. අපිට අවශ්‍යයි ජාතික මට්ටමේ අපි ජාතික වොලිබෝල් සම්මේලනයේ මුළු රටම කතා කරන සම්මේලනය බවට පත් කරන්න. නැවතත් මේ ක්‍රීඩාව සැබෑ ජාතික ක්‍රීඩාව බවට පත් කරන්න.
නීතිඥවරයෙකු චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු මෙන්ම පිටපත් රචකයෙකු වූ අභාවප්‍රාප්ත සමන් වීරමන් මහතාගේ අවසන් කටයුතු හෙට සිදු කෙරෙනවා. ශ්‍රී සිද්ධාර්ථ ගෞතම ආලෝක උදපාදී සිරි කඳවුර කිරිමත්වැල් ආයු නිදහසේ පියා ඩීඑස් යන චිත්‍රපටවලට ඒ මහතා සිය නිර්මාණ දායකත්වය ලබා දුන්නා. මෙම නිර්මාණ අතුරින් කිහිපයකටම සම්මාන හිමි වී තිබෙනවා. සුමති, රයිගම්, OCIC ආදී සම්මාන රැසක් වීරමන් මහතාගේ නිර්මාණ වෙනුවෙන් හිමි වුණා. මෙඩි ක්ලිනික් මන්ත්‍රි වලව්ව උසාවිය නිශ්ශබ්දවන් ෂර්ලොක් හෝම්ස් ආදී නාට්‍යවලටද ඒ මහතා තිර රචනයෙන් දායක වී තිබෙනවා. ස්වාධීන රූපවාහිනියේ ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයෙකු ලෙස කලක් සේවය කළ ඒ මහතා රාජ්‍ය ආයතන කිහිපයකම මාධ්‍ය උපදේශක තනතුරු හෙබුවා. ඒ මහතා චිත්‍රපට සංස්ථාවේ හිටපු සාමාන්‍ය අධිකාරීවරයෙකුද වෙනවා. සමන් වීරමන් මහතා මේ යන විට නිදහස් කලා සංධානයේ භාණ්ඩාගාරිකවරයා ලෙසද කටයුතු කළා. අභාප්‍රාප්ත සමන් වීරමන් මහතාගේ දේහය අද පස්සරු 2:30ට කොළඹ ජයරත්න මල්ශාලාවේ තැන්පත් කරනවා. දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට පස්සරු 4:30ට බොරැල්ල කණත්තේදී සිදු කිරීමට නියමිතයි. SLT මොබිටෙල් තුන්වන වරටත් අකණ්ඩව මහකස්තොට ෆෙස්ටිවල් ඔෆ් ස්පේඩ් 2021 බලගන්වන්නට එක්ව සිටිනවා. ක්‍රීඩාවේ මෙන්ම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ උන්නතිය උදෙසා නිරතුරුව කැපවී සිටින SLT මොබිටෙල් 87 වන වරට පැවැත්වෙන මහකස්තොට කඳු තරණය සඳහා ප්‍රධාන අනුග්‍රහකත්වය ලබා දෙනවා. ඒ තුන්වන වරටයි. අද සහ හෙට දින තුල නුවරඑළිය මහකස්තොටදී තරඟ පැවැත්වෙන අතර අද දිනය තුල යතුරුපැදි සහ පැරණි මොට් රථ ධාවන තරඟ පැවැත්වෙනවා. හෙට දිනේ මොට් රථ ධාවන තරඟ පැවැත්වීමටයි කටයුතු සම්පාදනය කර ඇත්තේ. ඒ සමගින් දිවාපුවත් අදට අවසන්. ඔබට සුබ දවසක්.